එක් කාන්තයකින් තම ඕස්ට්‍රේලියා පිතිකරුවන් පීඩනයට පත් කර තිබූ අවස්ථාවේදී අනෙක් කාන්තෙන් තවත් පන්දු යවන්නෙකු එම පීඩනය වැඩි කළා නම් ඕස්ට්‍රේලියාවට එරෙහි පැති තරගයේ ජයග්‍රහණයකින් නිමා කිරීමට අවස්ථාවක් තිබූ බව වේග පන්දු යවන ක්‍රීඩක දිල්සන් මදුසංක පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ තරගයේ නනතුරුව පැති මාධ්‍ය හමුවකදී. මගේ පන්දු යවීම ගැන සතුටුයි. ඒ තරගයේ පරාජය වීම ගැන ලොකු දුකක් තියෙනවා. ඔවුන්ට තිබුණේ අඩු ලකුණු සංඛ්‍යාවක් කඹා යන්න. ඒ නිසා තරගයේ ජය ගන්න නම් අපට කඩුලු දවා ගන්නම වෙනවා. ඒ නිසායි මං එක පැත්තකින් දිගටම ආක්‍රමණශීලී අවුරින් පන්දු යෙව්වේ. අනිත් පැත්තෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා නම් අපිට තරගයේ වෙනස් කරන්න තිබුණා කියලා මං හිතනවා. යනුවෙන් දිල්සත් මදුසංක පැවසුවා. මිචෙල් මාස් වෙත යවූ සිය පළමු ඕවරයේ නිලකුණු ඕවරයක් බවට පත් කළ දිල්සන් දෙවන ඕවරයේ පළමු පන්දුවේදී ඩේවිඩ් වෝනර්ද අවසන් පන්දුවේදී ස්ටීවන් ස්මිත්ද කඩුල මුවා කිරීමේ වරද රහසු කරගත්තේ එම පන්දු වාරයේදී ප්‍රතිවාදීන් හට එක් ලකුණක් හෝ ලබා ගැනීමට අවස්ථාව ලබා නොදෙමින්. ඒ අනුව ඔහු තමගේ ප්‍රථම පන්දු වාර දෙක නිලකුණු පන්දු වාර ලෙසින් ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ කඩුලු දෙකක්ද දබා ගනිමින්. දිල්සාන්ගේ එම පන්දු යෙවීම හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව පන්දු වාර 4ක් අවසානයේදී ලකුණු 24කට විකට් දෙකක් ලෙසින් දැක්වුණා. තවමත් 23 වන වියේ පසුවන මදුසංක පිතිකරුවන්ට වාසිදායක තනතිල්ලක ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහි නිරත වූ එම පන්දු යෙවීම ක්‍රිකට් විචාරකයන්ගේ මහත් කතාබහට ලක් වුණා. මේ වගේ තනතිරු වල පන්දු යවනකොට නියමිත එල්ලේ පන්දු යවන්න ඕන. ඉඩ දෙන්න පිතිකරුවෝ ලකුණු ලබා ගන්නවා. ආරම්භක පිතිකරුව හොඳින් ක්‍රීඩා කරලා අරන් දීපු වාසිය දිගටම පවත්වාගෙන යන්න අපට බැරි වුණා. මං හිතනවා ලකුණු 270ක්වත් ලබාගෙන තිබුණා නම් අපට හොඳ තරගයක් ලබා දෙන්න තිබුණා කියලා. මුල් පන්දු වාර 10 තුලදී මදුසංක පන්දු වාර 5 ක්‍රියාත්මක කළේ ලකුණු 14කට සීමා කරමින්. දෙවන වර පන්දු යෙවීමට කැඳ වූ අවස්ථාවේදී මානස් ලැබුසේන්ගේ විකට්ටුවද දබා ගැනීමට සමත් වූයේ ඔහු සහ ජෝස් ඉංග්ලිස් එක්වන විට ඕස්ට්‍රේලියා සිව්වන විකට්ටුව වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 77ක සබඳතාවක්ද බිඳ දමමින්. තරගයේ අවසන් වන විට පන්දු වාර 9කදී ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට දිල්සාන් සමත් වුණා. එක් දින ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියාවට එරී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක් වූ දෙවන හොඳම දක්ෂතාවය එය වූ අතර එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් පසුවන්නේ චමින්ද වාස්. 2003 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 34කට විකට් 3ක් දවා ගැනීමට චමින්ද වාස් සමත් වී තිබෙනවා. දිල්සාන්ගේ පන්දු යෙවීම එසේ සටහන් වෙද්දී එම තරගය තුලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු යෙවීම සටහන් වූයේ පන්දු වාර 26යි පන්දු දෙකකදී ලකුණු 177කට එක් විකට්ටුවක් ලෙසින්. පුහුණු වීම වලදී මං හුඟක් මහන්සි වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්න. පුහුණු කරුවන්ගෙන් ඒ සඳහා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ හැකියාව තමයි අලුත් පන්දුව දෝලණය කරන එක. මං හිතනවා ඒ තරගයේදී ඒකෙන් ප්‍රයෝජන ගන්න මට පුළුවන් වුණා කියලා. ඒ වගේම තමයි රැට පන්දු යවද්දී පින්නත් එක්ක පන්දුව දෝලණය වන ප්‍රමාණය වැඩි. ඒ තරගයේදී ඒකත් හුඟක් බලපෑවා. යනුවෙන්ද දිල්සත් මදුසංක තමගේ අදහස් පළ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.